දුම්රිය බැඳිරි දුම්රිය එන්ජින් පරීක්ෂා කිරීම සඳහා අතිරේක සාමාන්‍ය අධිකාරී පොල්වත්ත මහතා සහභාගී වුණා. මේ සංචාරයේ දින 3ක කාලයකට තිබුණේ. ඒ පිළිබඳ අතිරේක සාමාන්‍ය අධිකාරීතුමා පැහැදිලි කිරීමක් කරයි කෙටියෙන්. සුබ සන්ධ්‍යාවක් ගරු අමාත්‍යතුමා ඇතුළු අපේ නිලධාරීන් සියලු දෙනාගේම දැනුවත් වීම සඳහා අපි ඇත්තටම දින 3ක් කිව්වට මෙම නිරීක්ෂණ චාරිකාව අපිට ක්‍රියාකාරී එක් දවසයි තිබුණේ. පළවෙනි දවසේ දහවල් කොළඹින් පිටත් වුණා ඉන්දියාව බලා පැයක ගුවන් කාලයක් තිබුණේ. අපි හතර වෙනකොට අපි හිටපු නවාතැනට අපිට ළඟා වෙන්න හැකියාව තිබුණා. මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන ඉන්දියානු රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපි සියලු දෙනාම ගුවන්තොටු පිළේදී පිළිගැනීම් කරගෙන විධිමත් ආරක්ෂාව සහිතව අපිව අපේ නවාතැන් පහසුකම් දෙන ස්ථානයට ගිහිල්ලා අපි විනාඩි 30ක කාලයක් ගත කරලා අපි තේ එකක් විතරක් බීලා අපි නැවත ඒ සීරු ඉංජිනේරු මහතුන් එක්ක අපි පැය දෙකහමාරක සාකච්ඡාවක් පැවැත්තුවා ඒ අංගණයට ගිහිල්ලා ගෝල්ඩන් රොක් කියන ඩීසල් අංගණයට ගිහිල්ලා. ඒ පූර්ව සාකච්ඡාව කරේ අපි පහවදා අපිට තියෙන සීමිත කාලයක් මේ සීමිත කාලය තුළ අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික අපි දැකගන්න ගමන් ඒ පිළිබඳව තාක්ෂණික කරුණු කාරණා ටික අපිට අවබෝධ කරගන්න විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ මාර්ග පද්ධතියේ පිහිටීම තීව්‍ර වංගු ඒ අපිට ඊළඟට අපේ ස්ට්‍රක්චර් එකට ගැලපෙනවද මේක ඇක්සල් ලෝඩ් එක තියෙන පාලං ඒ සීළු දේවල් පිළිබඳව ඒ තොරතුරුත් එක්ක අපේ ප්‍රේමතිලක මහතා ඒ සම්බන්ධයෙන් ඔහුගේ උඩ මතුවෙන ගැටලු සහ ඒ අවශ්‍යතාවයන් ඔහු පෙන්වා දුන්නා. විශේෂයෙන්ම අපේ කීර්ති මහතා ප්‍රධාන ඉංජිනේරු දාවන බල මේ යාන්ත්‍රික එතුමා ඒ තාක්ෂණික එන්ජිමේ තියෙන අවශ්‍යතාවයන් මොකද මේ එන්ජිම හදලා තියෙන්නේ ඉන්දියාවේ දාවන අවශ්‍යතාවයට ලංකාවේ අවශ්‍යතාවයට නෙමෙයි ලංකාවට ඉන්දියාවෙන් එන්ජිම ගේන්නේ අපේ ස්පෙસિෆිකේෂන්ස් වලට තමයි ඒ ඩිසයින් කරලා තිබුණේ. නමුත් හුඟක් අපි මේ අපේක්ෂා කරන අපි බලාපොරොත්තු වෙච්ච එන්ජින් තුන බොහෝ දුරට අපේ තියෙන මේ එන්ජින් වලට සමානකම් දක්වන අපේ අවශ්‍යතාවයන් සපුරනවා. යම් යම් සුළු වෙනස්කම් කීපයක් කිරීමට අපි මේ සාකච්ඡාවේදී අපි ලයිස්තුගත කරගත්ත ඒ අනුව අපි පහුවදා දවස පුරාම උදෑසන 8 ඉඳන් හවස 6 වෙනකම්ම වරින් වර අවස්ථා තුනකදීම අපි ගිහිල්ලා ෆීල්ඩ් එකට ගිහිල්ලා එන්ජින් බලලා ඒව උපාංග සහ නඩත්තු කරන දේවල් තමයි නැවත ඇවිල්ලා අපි ඩිස්කෂන් එකක් ගත්තා. ඊපස්සේ ආපහු ගිහිල්ලා අපි විසිට් කරලා ඉවර වෙලා තව තව තියෙන විදුලි කටයුතු සම්බන්ධව ඒ සියලු දේවල් පරීක්ෂණය කරා. මේ විදිහට එදා දවස පුරාවටම අපිට ඒ කරුණු කාරණා ටික හැන්දෑවේ 6 වෙනකම් කරලා පහුවදා උදෑසනම නැවත අපි ගුවන්ගත වීම කරා ඉන්දියාවෙන්. ඒ හින්දා එක දවසක් තුල අපි මම හිතන්නේ මේ ගිය කාර්ය සියලු දෙනාටම අපිට බොහොම මහන්සි වුවත් තෙහෙට්ටු වුණත් අපි ගිය කාර්ය මම හිතන්නේ ඉතාමත් සාර්ථකව කරගන්න හම්බුණා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සහභාගී වෙච්ච සියලුම නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා. සැලසුම් සහගතව අපි සියලු අපිට අවශ්‍ය කාරණා තොරතුරු ටික අපිට පැහැදිලි කරගන්න හම්බුණා. විශේෂයෙන්ම ඉන්දියාවේ හිටපු ඒ අංශය බාරින් ප්‍රධාන ඉංජිනේරුතුමා මම හිතන්නේ ලොකු සහයක් ඔහුගේ තාක්ෂණික කණ්ඩායම එක අපි සියලු දෙනාම එක්කරගෙන අපිට භෞතිකව බලන්න පුළුවන් විදිහට සලස්සලා ඒ පහසුකම් ටික ලබා දීම පිළිබඳව ඒ විතරක් නෙමෙයි අපිට අවශ්‍ය අමතර උපාංග අපි හුඟක් දුරට තව බැලුවා. අපිට විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙලා තියෙන අපිට ෂන්ටින් කටයුතු කර ගැනීමට අංගනවල තියෙන දුම්රිය සැකසුම් කටයුතු වලට අවශ්‍ය එන්ජින් කීපයක් මේ අවස්ථාවේදී තෝරා ගන්න හැකියාවක් තිබුණා නම් අපි ඒ ඉල්ලීමත් කර අවස්ථාවේදී ඔවුන්ගේ මේ වෙනකොට ඒ එන්ජින් වල මම හිතන්නේ අපිට සපයන්න හැකියාවක් තිබුණු නැහැ. ඉතින් ඒ හින්දා වුන් මොනවා හරි අපිට මේකට අවශ්‍ය අමතර කොටස් අපිට එන්ජින් තුනට අමතරව තව දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මම හිතන්නේ මේ සම්බන්ධව විදුලිය සම්බන්ධව මොකද විශේෂයෙන්ම එන්ජිම එහි බඩු කෝච්චි වලට විදුලිය අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මගී දුම්රියන් වලට විදුලිය අවශ්‍යතාවයක් වෙනවා. මේ අවශ්‍යතාවය සපුරාලන්නේ එන්ජිමෙන් නෙමෙයි. මොකද විශාල මැදිරි ගණනාවක් ඒ දුම්රියක තියෙනවා. ඒ හින්දා වෙනම ජෙනරේටර් වෑන් එකක් තියෙනවා හැම ට්‍රේන් එකකම. ඒ ජෙනරේටර් වෑන් එකෙන් තමයි එහි විදුලිය දෙන්නේ. ඒ හින්දා ලංකා දුම්රිය සේවය මේ වෙනකොට ඒකට අපේ ඉංජිනේරු මහතුරු සීරු දෙනාම අවශ්‍ය සැලසුම් නිර්මාණය කරගෙන යනවා. ඒ සඳහා අපි මේ දුම්රිය එන්ජින් ලැබුණාන් පස්සේ මගී දුම්රියකට එකතු කළා අපි මගී දුම්රියක් ධාවනය කිරීමට. මම හිතන්නේ ඉතිරි තොරතුරු අපි අනිකුත් නිලධාරී මේ මහතුන් විසින් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ප්‍රේමතිලක ඉංජිනේරුතුමා සැලසුම් හා ව්‍යාපෘති සුබ සන්ධ්‍යාවක් මහතුනි. සේලව දුම්රිය නිලධාරී සහ අනිකුත් මාධ්‍යවේදී. එතකොට අපි දුම්රිය එන්ජින් වල මූලිකම ගැටලුව වුණේ ඉන්දියාවේ
අපිට වඩා ඇක්සල් ලෝඩ් එකේ කියන්නේ එක ඇක්සලරේටර් වැටෙන බර ප්‍රමාණය වැඩි මාර්ගවල. එතකොට ඒගොල්ලන්ගේ අර මුල් කාලේ පාවිච්චි කරපු එන්ජින් තමයි ටිකක් අපිට කිට්ටුවෙන් යන්නේ. ඒ කියන්නේ අපේ ලංකාවේ උපරිම ටොන් 20යි එක ඇක්සලරේටර් දරන්න පුළුවන් බර. ඒතරකේ බලනකොට ඒගොල්ලෝ දීලා තිබ්බ වර්ග එන්ජින් තුනක් තිබුණා. ඒකෙන් WDM 3D කියන මොඩල් එක තමයි ඒක ඇක්සල් ලෝඩ් එක අපිට හරියන්නේ. අනිත් ඒවා ගැටලුවක් තිබුණා පොඩ්ඩක් ටොන් 21ක් වගේ තිබුණ නිසා. ඉතින් අපේ දුම්රිය මාර්ගවල ධාවනය කරන්න පුළුවන් එන්ජිම පමණයි. ඒ නිසා අපි එන්ජිම තමයි තෝරගත්තේ. ඒ අතරේ අපේ තියෙන වංගු වල ඒ කියන්නේ මීටර් 100 array සහිත වංගු තියෙන්නේ. ඒ අවම array තියෙන්නේ. එතකොට ඒ ධාවනය කරන්න පුළුවන් දෙක බැලුවේ මොකද අපිට මීට කලින් අපිට කියලා තියෙන M8 කියන වර්ගයේ දුම්රිය එන්ජින් වල අඩි 12යි 6ක් තියෙනවා ඒ බෝගී එක දිග. ඒ ප්‍රමාණය තියෙන එන්ජින් වර්ගය තමයි තෝරගත්තේ WDM 3 කියන එක. ඒ නිසා අපිට ඒ දුම්රිය එන්ජින් උස සහ පළල බලුවහම අපේ තියෙන සම්මත සීමා ඇතුළත තියෙන්නේ. ඒ නිසා එන්ජින් ගැනහම අපිට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා අපි හිතනවා. ඒ අනුව තමයි එන්ජින් වර්ගය අපි තෝරගත්තේ සිවිල් එන්ජින් වශයෙන්. අපේ විදුලි ඉංජිනේරුතුමා පීරිස් මහත්තයා. ආ. ඔව් තියෙනවද විශේෂ විදුලි කියන්නේ. මේ නියෝජ්‍ය ප්‍රධාන ඉන්ද්‍රනයට පෙරණ මහත්ම සුභ සන්ධ්‍යාවක් හැමෝටම ගරු අමාත්‍යතුමා ඇතුළු හැමෝගේම අවසරයි. ඇත්තටම දැන් අපි මෙහිදී අපිට එන්ජින් වර්ග තුනක් අපිට දුන්න තෝරා ගැනීම සඳහා අපි මේ තුනේදී අපි අවධානය යොමු කරා ඒ වායේ තියෙන අපේ දුවන එන්ජින් අපිට ඉන්දියාවෙන් දීපු එන්ජින් වලට කම්පැටිබිලිටි එක අපිට ඒකට ගැළපෙන විදිය ඉතින් අපේ ට්‍රැක් එකේ දුවන්න පුළුවන් කියන එක සැලකිල්ලට ගරගෙන තීරුවට පස්සේ අපි බැලුවා ඇත්තටම අපේ බොගී සිස්ටම් එහෙම අපේ තියෙන එකටම හරියනවාද ඒ වගේ නවීකරණය කරන්න වෙනවා ඇත්තටම පොඩි පොඩි. නමුත් එවැනි දේවල් සැලකිල්ලට ගත්තාම අපිට මේ අපි තෝරාගත් 3D කියන එන්ජිමේ විශේෂ නවීකරණ කටයුතු අඩුයි ඇත්තටම. අපි විශේෂයෙන්ම අපි අවධානය කරා එන්ජිම නම් අපේ තියෙන එන්ජින් එකම තමයි දිගටම යන්නේ. බුගිය කියන එක ගත්තොත් එහෙම අපේ තියෙන M8 වර්ගයේ එන්ජින් වල විවිධ අපහසුතා තියෙනවා නඩත්තු කිරීම. ඒකට වැඩිය මේ මෙතන බුගිය අපිට පහසුයි. ඒ අනුව අපි බුගිය මේ එන්ජිම තෝරා ගත්තා. අනිත් කොටස් ගත්තොත් ඇත්තටම ප්‍රධාන කොටස් ඔක්කොම අපිට ඒ කියන්නේ බාහිර අපි හිතමු ඉන්ජෙක්ටර් ගත්තොත් පොම්ප ගත්තොත් අපිට අභ්‍යන්තරයේ පොඩි කොටසක් වෙනස් කරලා අපිට අපේ තියෙන ඒවැයිම දුවන්න පුළුවන්. ඉතින් ඒ වාසියක් තියෙනවා අපිට. ඒකින් දා ගොඩක් අපි ආයිටම්ස් ගත්තොත් ගොඩක්ම අපේ තියෙන එන්ජින්ස් වලට කම්පැටිබල්. ඉතින් ඒකින් දා අපිට ඒක වාසියක්. අනිත් එක දැන් මේ ගොඩක් එන්ජින් වලට අපිට දෙනවා කිව්වේ POH එක අන්තිමට ෂෙඩියුල් එක කරලා තියෙන්නේ 2018-19 වගේ. ඉතින් අන්තිමට ෂෙඩියුල් එකක් කරාම සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ ෂෙඩියුල් ටයිප් එක වෙනස්. ඒ අනුව අවුරුදු 10-12 දුව ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි ළඟදීම ෂෙඩියුල් කරපු එන්ජින් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් ඒ අවධානය යොමු කළේ ඒගොල්ලෝ පොරොන්දු වුණා අපිට දෙනවා කියලා ළඟදීම ෂෙඩියුල් කරපු එන්ජින්. ඒකත් අපිට ලොකු වාසියක් වෙනවා. ඒ අනුව තමයි අපි ඉතින් එන්ජිම තෝරාගත්තේ. පිරිස් මහත්මා විදුලි ඉංජිනේරු. සුබ සන්ධ්‍යාවක් කරු අමතිතුමනි. විදුලි මේ පැත්තෙන් බැලුවොත් එහෙම ඇත්තටම අපි මේ තෝරාගත්ත මේ එන්ජින් එක M10 පන්තියේ එන්ජින් එකක් හා සමානයි. දුම්රිය එන්ජිමක් හා සමානයි. හේතුව ඒකේ ඇත්තටම මයික්‍රෝප්‍රොසෙසර් කන්ට්‍රෝල් එක අපි මෙහි පාවිච්චි කරන්නේ මයික්‍රෝප්‍රොසෙසර් කන්ට්‍රෝල් එක 330 කියලා මයික්‍රෝප්‍රොසෙසර් එකක්. ඒ මයික්‍රෝප්‍රොසෙසර් එකමයි ඒකේ තියෙන්නේ. ඒ වගේම අපේ මාස්ටර් කන්ට්‍රෝල් එක අපේ මාස්ටර් කන්ට්‍රෝල් එකමයි ඒකේ තියෙන්නේ. ඒ වගේ ගොඩාක් දුරට අපේ M10 පන්තියේම තියෙන මේ විදුලි උපකරණ තමයි ඒකේ කන්ට්‍රෝල්ස් සියල්ලම තියෙන්නේ ඒ වගේ. අනිත් එක ප්‍රධානම ඒ කියන්නේ මේන් ජෙනරේටර් එක M10 පන්තියම මේන් ජෙනරේටර් එක තියෙන්නේ. ඉතින් අපේ ඇත්තටම අරන් බැලුවම අපේ කාර්මික කටයුතු වලට ඉදිරියේදී අපේ කාර්මිකයන් යෙදවීමේදී මම හිතන්නේ ඉතාම පහසුවක් වෙනවා. මොකද අපිට හුරු පුරුදු සියල්ලම ඒ අංගෝපාංග සියල්ලම අපි හුරු පුරුදු දේවල්. අනිත් එක ඒකේ ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි M10 පන්තියේ අපේ එන්ජින් එක අපේ තියෙනවා වෙනමම ට්‍රේන් ලයිට් ජෙනරේටරයක්. හැබැයි මේකේ ට්‍රේන් ලයිට් ජෙනරේටරේ නැහැ. ඒ කියන්නේ විදුලිය මැදිරිවලට සපයන්න ජෙනරේටරයක් නැහැ. ඒකට ඉන්දියාවේ මේක ඉන්දියාවට ඔබින විදිහට හදපු එකක් හින්දා ඒගොල්ලෝ ඒකට ජෙනරේටර් වෑන් එකක් විදිහට තමයි ඒගොල්ලෝ වෙනමම
ජෙනරේටර් වෑන් එකක් පාවිච්චි කරනවා. ඒ වුණාට මේකෙදී අපිට ජෙනරේටර් වෑන් එකක් අපිට ජෙනරේටර් වෑන් එකක් මේ ජෙනරේටරයක් අපිට වෙනමම යොදා ගන්න සිද්ධ වෙනවා. අපි දැනටමත් ඒකන කටයුතු කරගෙන යන අපේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුතුමා පැවසූ විදිහට අපේ ඉංජිනේරුවරුන් සහභාගී වෙලා දැන් ඒකන කටයුතු කරගෙන යනවා. අපි ඒ වගේ ජෙනරේටර් වෑන් එකකුත් ලෑස්ති කරගන්න. මම හිතන්නේ මේක අපේ ඉදිරියේදී අපිට අපිට පාවිච්චි කිරීමේදී ඉතාමත් පහසුවක් වේවි. මොකද අපි M10 පන්තියේ එන්ජින් වල දැන් මේ වෙනකොටත් අපි වැඩ කරගෙන යන හින්දා.